බුදු සිරිපා භාසින් තුන්ැලක් පාරිශුද්ධත්වයටපත් මේ පියකරු දිවයිනේ ඔබටත් මටත් සෑම මොහොතකදීම උත්තරීතර මහා සංඝරත්නයේ ගුණ හඳුනාගෙන පැහැදීමෙන් කටයුතු කරන්න වාසනාව ලැබේවා කියලා දිදුලාරණේ මුලින්ම ඔබට මතක් කර සිටිනවා අපි සිහිපත් කරනවා විශේෂයෙන්ම දිදුල අරණ වැඩසටහනට අපේ රටට ජාතියට ආගමට උදාර මෙහෙවරක යෙදෙන ඒ වගේම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් පැවිදි උපසම්පදාව සුරක්ෂිත කරමින් කටයුතු කරපු මහා යතිවරයන් වහන්සේලාගේ වැඩමවීමෙන් සිද්ධ කරන සාකච්ඡාමය වැඩසටහනක් තමයි දිදුල අරණ කියලා කියන්නේ එනිසා අදත් අපිට එවැනි ස්වාමීන් වහන්සේ නමක් අපේ මැදිරියට දිදුල අරණට වැඩසටහනට අපිට වැඩමවා ගන්න ලැබුණා. ඒ තමයි කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය විචිත්‍ර ධර්මකතික නම කියනට අවසරයි පරම පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ ඉමහත් ගෞරවයෙන් පාදාභිවන්දනින් දිදුල අරණ වැඩසටහනට පිළිගන් ලබන අවසරයි ස්වාමින් වහන්සේ. ඔබට මම මුලින්ම මතක් කළා අපේ මේ මහා සංඝරත්නයේ තියෙන ಗುಣ ඔබට හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීම තමයි දිදුල අරණෙන් අපි සිද්ධ කරන්නේ. ඒ එක පැත්තකින් එසේ කළත් අනිත් පැත්තකින් තවත් පැත්තකින් අපි මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔබේ මහා සංඝරත්නයේ සම්බන්ධව අමූලික ශ්‍රද්ධාවකින් කටයුතු කළා නම් ඔබගේ ප්‍රමාද දෝෂයක් මහා සංඝරත්නය කෙරේ ඇති වුණා නම් මේ දිදුල අරණ වැඩසටහන තුලින් ඒ මහා සංඝරත්නයේ තියෙන සුපටිපන්නාදී ගුණ ඔබට මනවින් ගැඹුරින් ඔබේ විඥාණයෙන් ස්පර්ශය කරන්නට අවස්ථාව සලසා දෙමින් අපි සිද්ධ කරන්නේ අපි බලාපොරොත්තු වන්නේ අපේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මේ වැඩසටහනේ ආකාරවතී සද්ධාවෙන් මේ මහා සංඝරත්නයේ පෙරමුණේ තබාගෙන සෑම මොහොතකම කටයුතු කරන්නට සද්ධාදී ගුණධර්ම මුදුන්පත් කරගෙන දීම ඒ විතරකුත් නෙවෙයි අපේ රටට ජාතියට ආගමට උදාර මෙහෙවරක් කරපු ස්වාමින් වහන්සේලාට කරන උපහාරයක් වශයෙන් තමයි මේ දිදුල අරණ වැඩසටහන ඔබ වෙත සමීප කරන්නේ දිදුල නාලිකාවේ අපේ ප්‍රධාන නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි. එනිසා අදත් අපේ වාසනාවකට ඔබේ වාසනාවකට අපිට පූජනීය ස්වාමින් වහන්සේ නමක් වැඩමවා ගන්න ලැබුණා. අපි ඔබට මුලින් අඳුන්ලා දුන්නා අද අපිට මේ සාකච්ඡාවට වැඩම කර සිටින ස්වාමින් වහන්සේ ගැන. ස්වාමින් වහන්සේ මේ වැඩසටහනගේ පරමාර්ථයේ මුඛ්‍ය පරමාර්ථයේ ස්වාමීන් වහන්සම මුලින් මතක් කළා. මේ වෙනකොට මේ වැඩසටහනෙන් ඒ මුඛ්‍ය පරමාර්ථය මල් පල හට ගණන් තියෙනවා. මොකද සමහර උපාසක උපාසිකාවන් නැත්නම් මේ වැඩසටහන බලන ආගම් ભેදයක් නැතුව මේ නාලිකාව යන හොඳම වැඩසටහනක් මේ මහා සංඝරත්නයේ ඇගයීම උපහාර දැක්වීම කියන ප්‍රශංසාවට ලක් වෙලා තියෙනවා. මහා යතිවරයන් වහන්සේලා මේට වැඩම කිරීමෙන් සමහරලාට විශාල පිරිසක් මේ වැඩසටහන අරබනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මම මුලින්ම අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේගේ ජන්ම භූමිය කොයි පළාතේද කියන කාරණේ මුලින්ම අපි දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. පළමුවෙන්ම විශේෂයෙන්ම මෙවැනි වැඩසටහනක් යෝජනා කරලා හි අනුශාසකත්වයේ දක්වන්ට දෙච්ච දිදුල මාධ්‍යාලයේ ගරු සභාපති අවසර අපේ මාලිගා විලාසජී නායක මහින්පාණන් වහන්සේට අපේ සාන්ත මහත්මයා ඇතුළු මේ පින්වන්ත සියලු කාර්ය මණ්ඩලයටත් අපි පුණ්‍ය ආනුමෝදනා කරන්න ඕනේ. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේ නමක් කියනකොටම ගමත් එක්කයි නම කියවෙන්නේ. මම මතකයි මාදුලාවේ සෝභිත නායකහර වරක් කියනවා පාතාල නායකයොත් හාමුදුරුවොත් සමානයි කියලා. මොකද අපිට කඩුවෙල කියනකොට නමක් මතක් වෙනවා, මාකොඳුර කියනකොට නමක් මතක් වෙනවා, අංගොඩ රණාල කියනකොට අපිට නම් මතක් වෙනවා. ඒ වගේ ගොඩාක් ස්වාමින් වහන්සේලා හඳුන්වන්නේ නමට වඩා ගමත් එක්ක. සමහර ගම් ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ස්වාමින් වහන්සේලා නිසාමයි. විශේෂයෙන්ම අපේ ගම් පළාත කියලා කිව්වොත්
මාතර දිස්ත්‍රික්කයට අයිති දෙනියාය මැතිවරණ කොට්ටාසේ සියඹලාගොඩ පිටබැද්දට සියඹලාගොඩ තමයි අපේ මගේ ජන්ම භූමිය. මම උපදින්නේ මාවරල රෝහලේ. එතකොට සියඹලාගොඩ ආසන්නේ. එතකොට අපේ අම්මගේ ගම ඌරුබොක්ක දෙනියායට පොඩ්ඩක් ඈතයි. එතකොට තාත්තා තමයි පිටබැද්දට සියඹලාගොඩ. එතකොට ජන්ම භූමිය බවට පත් වෙන්නේ සියඹලාගොඩ නිසා සියඹලාගොඩ කියන නමින් තමයි ආමන්ත්‍රණය වෙන්නේ. එතකොට මූලික අධ්‍යාපනයත් ඒ අවස්ථාව ඒ ආසන්නයම තමයි ලබන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ අම්මා තාත්තා ගැන මතක් කරා. ස්වාමීන් වහන්සේ මේ අම්මා තාත්තා ගැන දරුවන්ට ඉතාම සමීප පූර්ව ආචාර්යවරු, ගෙදර පුදුවරු ඔය විදිහටනේ හඳුන්වන්නේ. ස්වාමීන් වහන්සේ අම්මගේ තාත්තගේ දකින දැකපු සුවිශේෂී ගුණ ඇති. මොකද හේතුව එවැනි සුවිශේෂී ගුණයන් ඒ පින්වන්ත අම්මගේ තාත්තගේ නොතිබ්බනම් අද මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් ඔබටත් මටත් දෙවියන් සහිත ලෝකයටත් මේ ගෞතම බුද්ධ ශාසනයට දායද වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේට හැඟෙන සානතට දැනුනේ ඒ අම්මගේ තාත්තගේ ගුණයක් අපි සිහිපත් කරගන්න. ඇත්තටම අපේ ගෙදවල් ගත්තාම දැන් මේ පරිසරයේ තියෙන තේ දළු සහ ඒ ආශ්‍රිත භෝග කෘෂි කර්මයට නැඹුරු වෙච්ච පරිසරයක්. ඒතර මට මතකයි දැන් අම්මා දළු කඩන්න ගියාම උදේට තාත්තත් යනවා. හවසට ඒ ඉඩමේ තියෙන අම්මලා කන මොන හරි කෑමක් තිබ්බත් ඊළඟට ලොකු කොළ මිටියක් අනිවාර්යයෙන්ම තමන් ගොඩක් අරගෙන එනවා. තමන්ට තමන්ගේ අනිත් අය විශේෂයෙන් ඒගොල්ලන්ගේ පැතිවල තියෙන මේ ලයින් තියෙනවා. එතකොට අපි කියන ආච්චිල් ආච්චිලා කියලා. ඒතර ඒගොල්ලොත් එනවා තේ දළු කඩන්න. එතකොට ඒගොල්ලෝ මොන හරි දෙයක් ගෙනාවත් ඒකේ කොටසක් අම්මගේ පුරුද්දක් තියෙනවා. අපි හතර දෙනයි මමත් එක්ක. පොඩි කාලේ ඉඳන්වත් ඒවා ගෙනල්ල දෙන පුරුද්දක් තියෙනවා. ඒකට ඉරිදට තමයි අපේ පොළ තියෙන්නේ. මේ පොළෙන් තමයි සතියට උඹට ගන්නෙ. සාමාන්‍ය දවසට පාරේ අයිස්ක්‍රීම් බයිසිකල් යනකොට රුපියලක දෙකට රුපියල් දෙක තමයි මම හිතන්නේ වැඩි රුපියල් පහට අයිස්ක්‍රීම් එතනම පහේක හම්බෙන්නේ නැහැ. දෙක හෝ රුපියලේ අයිස්ක්‍රීම් එකක් හම්බෙන්නේ. එතකොට ඉරිදට පොළට ගියොත් දෙන්න මහලාවට වතුර එකක් වගේ බීලා ඒ කාලේ යෝගට් එක රුපියල් 5ක් අපි පොඩි කාලේ. එතකොට පළතුරු යෝගට් එක රුපියල් 6ක්. එතකොට ඒ දෙන්න එක අරගෙන දෙන සිරිතක් තිබුණා. සමහර දවසට දැන් උදේට ඉවුවහම දවල්ට ඒගොල්ලෝ වැඩට යනවනේ මේ දළු කරන්න යනවා. ඊට පස්සේ හවස එන්නේ උදේ එක දවල් එක අපි කෑවම රැට ඉවත් සමහරට ඒගොල්ලෝ අපිට බෙදලා ඒක සෑම අම්ම කෙනෙක්ම කරන එක හට්ටියට දාලා අරක ඉතුරු ටික දැන් හට්ටි හොදන්න ඉස්සෙල්ලා අපි ඔක්කොටම ඒ කවන ස්වභාවයක් ඒ අම්මා තුල තියෙනවා. ඉතින් තාත්තා වැඩිය කතා නැහැ. පොද වැඩිය කොහොමත් තාත්තලා වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් අපි මම මතකයි අපි ඉතන තියෙන දුම් මැස්සා සහ මල්ලිල අපි සෙල්ලම් කරනකොට සමහර දවස් තාත්තා තමයි අපි උස්සලා දුම් මැස්ස උඩින් තියන්නේ. අනිත් දිනාට මේ දකින්නවා. ඒතර මහන මල්ලිල එහෙම දැක්කහම අඬනවා මේ ඒගොල්ලෝ තිබ්බේ නැහැ නේ කියලා. ඒතර මේ වගේ මහා ගුණ කියන්නේ ඒ අය ළඟ මේ මාතෘත්වයේ ගුණය ඉතාම උපරිම මට්ටමේ කියන්නේ අර දරුවෝ සම්බන්ධයෙන් අම්මගෙන් වෙන්න ඕන යුතුකම් ප්‍රමාණය තාත්තගෙන් වෙන්න යුතුකම් ප්‍රමාණය මේ අගහිඟකම් මේ සියලු දේ මැද ඔවුන් ඉතාමත්ම යහපත් දායාද කළා ලබා දුන්නා කියන එක නිසා තමයි අපේ පෞරුෂ වර්ධනය හෝ මේ ආධ්‍යාත්මික බැඳීම හෝ යාගමික හැඟීම කියන එක අපි තුළ ලැබිලා තියෙන්නේ. එහෙම මේ කරුණු කාරණා සාමිනස් අපිට මතක් කරනකොට අපේ සමාජයේ මේ තරම් දුරට යම් පිරිහීමක් තියෙනවා නම් ඒට ප්‍රධාන හේතුව තමයි අපේ අම්මයි තාත්තයි අපිට පූර්ව ආචාර භාවය නිසි ලෙස නිසි ආකාරයට නිසි අවස්ථාවේ ලබා නොදුන්නකම්. නමුත් එහෙම ලැබුණොත් යම් දරුවෙකුට බලන්න දෙවියන් සහිත ලෝකයටම අර්ථය වඩන පූජනීයත්වයට පත් වෙන බොහෝ දෙනාගේ ගරුභූමකට පත් වෙන මහා යතිවරයන් වහන්සේලා බවට පත් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් බැලුවහම ස්වාමීන් වහන්සේ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්යයෙක්. ඉතින් මේ මහානාම විද්‍යාලයේ ඒ ආචාර්යවරයෙක් වශයෙන් ස්වාමීන් වහන්සේ කටයුතු කරනකොට ස්වාමීන් වහන්සේගේ මේ ගමනේදී මුලින්ම ස්වාමීන් වහන්සේ කුඩා කාලේ
ස්වාමිනාස අකුරු කරන්න ගියේ පාසලක් ඇති. මේ ගැන තමයි මතක් කළ යුතුමයි. අනිවාර්යයෙන්ම. මම අර මුලින්ම සඳහන් කළා වගේම අපේ ගමේම අපේ ගෙදරට පොඩ්ඩක් උඩින් තිබුණා පාසලක්. සිඹලාගොඩ කණිටු ඉදහල කියලා. ඒතර මගේ මුල්ම පාසලේකේ මම පෙර පාසලේ පස්සේ අපේ තාත්තගේ නංගි කියන්නේ නැන්දා වැඩ කළේත් ඒ පාසලේ. ඒතර මම නැන්දත් එක්ක ගුරුවරියක් වශයෙන් ගුරුවරියක් හැටියට. ඒතර නැන්දත් එක්ක මම ඉස්කෝ පාසලට යනවා. මම පන් කියන්නේ පවුලේ වැඩිමලානේ. ඒකට යනවා. ඊට පස්සේ එයා විවාහ වෙනකම්ම පාසලේ ඉත. ඊට පස්සේ තමයි මම පාසලේ 6 වසර දක්වාම මූලික අධ්‍යාපනය ලැබුවේ කයින්ඩ් විද්‍යාල. මොකද ඒ කාලේ ඒ පාසලේ තිබුණේ ප්‍රාථමික අංශය 6 7 8 වසර දක්වා විතරයි. ඒතර 8 වසර දක්වාම ඉතින් අදටත් සමහර මට ගන්න පුළුවන් මම නම කිව්වට ගැටලුවක් නැහැ. සිරිතුංග සර් කියලා. ඉතින් එතුමා අදත් මට කතා කරනවා බණක් ගියත් හමුදුරනේ මම ඔබ වහන්සේගේ බණක් ඇහුවා. ඒතර මම ගෙදර ගියත් තමාට ඒ සර් ඇවිල්ලා හම්බ වෙලා කතා බහ කරන සිරිතක් තියෙනවා. ඉතින් එවැනි බොහෝ ගුරුවරු මගේ මතකේ තියෙනවා. ඒ අතරත මම ගොරාම සමීප සහ අදටත් එහෙම සම්බන්ධතා තියෙන ගුරුවරයෙක් හැටියට මම එතුමා සිහිපත් කළේ. ඒතර මම හැම වෙලාවම පයින් එනවා. අපිට නම් අද දවසේ බොහෝ පහසුකම් තියෙනවා. මේ මගේ නළලේ තියෙනවනේ මේ එකපාරක් එක දවසක් එද්දී මේ වැටෙනවා. මම වැටිලා මේ සම්පූර්ණයෙන්ම अम्मला दलू कारण आची लगे उड तर आची लगे विलोहत वैद्य हो रहा है अम्मट एस दिख पिया महान मट वेदना नमो मट एक दंडा मंगी अम्मट एस दिख पिया अम्म दीरा वैद्य हो रहा मन हिनावेनो मे මෙහෙම මෙහෙමයි කියලා ඊට පසු කාලිනවා. ඉතින් එතකොට පාසලයි ගෙදරයි අතර ලොකු දුරක් තිබ්බේ නැහැ. මේ කාලේ පොඩිම කාලේ තමයි අර පුංචි පුංචි බිස්කට් දෙනවා නේද පාන්. ඉතින් ඒවා සහිත පසු කාලිනව අර කොටු කපන රුපියල් 50ක් ඔය හා සමාන කාඩ් එකක් ලැබෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක අපි ළඟ පහසුකම් අඩු වුණත් දෛනිකව පාසලට ගියා. ඒ මූලික වැඩ ටික කළා. ඔය පරිසරයේ වැඩ ටික ඔක්කොම සියල්ල අධ්‍යාපන අවස්ථාවන් හැටියට ගන්න ඒ අඩු පහසුකම් යටතේ අපිට අවස්ථාව සැලසුණා. සන්න සොඳුරු ගම්පියසේක උපත්ිය ලැබලා ඒ වගේම ප්‍රියමනාප ඒ වගේම ස්වාමිනාසගේ පිනටම ලැබුණු හොඳ අම්මා තාත්තා කෙනෙක්, ගුණගරුක අම්මා තාත්තා කෙනෙක්, ඒ වගේම හොඳ සහෝදර පිරිසක්, ඒ වගේම හොඳ ඥාති පිරිසක් එක්ක ස්වාමිනාස ඉස්කෝලේ අධ්‍යාපනයට ලැබලා ගුරුවරුන්ගේ හිත දිනාගෙන මෙහෙම තමයි ගම්පියස්සේ බොහොම සුන්දරව ඒ සුන්දරත්වය විඳිමින් ජීවත් වෙනකොට ස්වාමිනාසිට මේ බොහොම දුෂ්කර නැත්තම් දුර්ලභ නැත්තම් බොහොම කලාතුරකින් කෙනෙකුට හිතන දෙයක් තමයි මේ ගිහි ගෙයින් නෙක්ඛම්මයටපත් වීම ඕනේ කියන කාරණේ. මේක ඉතාමත්ම අඩු වෙන්නේ දැන් බැලුවොත් අපේ ලංකාවේ ඉන්නවා 2,20,00,000කට 2,20,00,000ක් විතර ජනගහනය. හැබැයි ස්වාමීන් වහන්සේලා ඉන්නේ 30,000 25,000 අතර. එතකොට මේ වාසනාව ලැබෙන්නේ ඉතාම ටික දෙනෙකුට. එතකොට ඒ පුණ්‍යවන්ත භාවයේ ස්වාමීන් වහන්සේ ලැබුණා. එතකොට මේ පැවිදිෙන්න ඕන කියන වස්තු බීජය නිකම්ම කොට නැගෙන්නේ නැහැ. मम अदर मम गिदर संहार बेडशीट पोर्वकन संहार लावट बन कीनवा ये गात कीनवा ये अवस्था लंग पांसल भूमि लावट आसन हेतु मगे मत विधान अनु देखी रजे मूलिक वेला पास अफ पास दिन्नी महान कला गमे दिन्नि महान कला मे वेलावे नम्मट मे मत महान वेन्नोने पोड़ वेडी नम महान कल मल पोड़ी हम कल ये अवस्थावे मट और नमे हाँ अवस्था नीने पे नवत मम अणुपहेदी राी मकला नम तेत अवस्था दुनिया वाट आगे वेरटी का करगा बेहनी कपी क्या ओहे की वेरटी का कर बे तीन सा मे तब टीका लुक नोनी कीलता
පස්සේ තමයි ගමේ පන්සල තියෙනවා තොරණ කන්ද ශ්‍රී විජයහාරාජ ආරාධිත. ඉතින් ඒකට හාමුදුරු නමක් වැඩම කරලා ඉතින් අපි දහම් පාස යනවා. පන්සලේ වැඩ ටික කරනවා ශ්‍රම දාන. ඉතින් ඒවා කරාම මට ආයේ කැමැත්තක් ඇතුණා මහාන වෙන්න නිසා අපේ නායක හාමුදුරුවෝ ගොරකවල ශ්‍රී ගංගාගිරි විහාරේ වැඩ හිටියේ සහ සිඹලාගොඩ නිත්තමල පුරාණ විහාරේ පඤ්ඤාතිස්ස සිඹලාගොඩ පඤ්ඤාතිස්ස අපත්‍ය දල නායක හාමුදුරුවෝ ඊළඟට වර්තමානයේ වැඩ ඉන්න මාතර පළාත් ප්‍රධාන සංඝ නායක හැවොවිට ඉන්දරතන නායක හාමුදුරුව මූලික වෙලා 1996 තමයි ඒ පැවිදි භූමියේ පැවිදි ලාභයේ ප්‍රුණජා. හැබැයි මේක කියන්න ඕනි මම ඒ වෙලාවේ සංසාරය ගැන හෝ සසර ගැන හෝ මේ දුක්ඛ සත්‍ය ගැන කියන අවබෝධයක් නැහැ. මට මේ මොහොතේ තිබුණේ දැකීම පිළිබඳව කැමැත්තක් විතරයි, ආසාවක් විතරයි. ඒකට මට මතකයි අපි පාසලේ ඩයස් කියලා සර් කෙනෙක් හිටියා. සර් ඇහුව දැන් විද්‍යාව උගන්න විවාහ වෙන්නේ කවුද කියලා. එතකොට දැන්ටත් ඔය කනාලිකාවක විශාල සත්‍යයක් පදවන වීදුරු මහත්මෙක් මගේ හිතවත් ළඟම හිටපු යාලේ අදත් මම කතා කරනවා. ඒගොල්ලෝ ඔක්කොම අත උස්සලා කිව්වා අපි විවාහ වෙනවා එහෙම කියලා. මම විතරක් කිව්වා නෑ මම විවාහ වෙන්නේ නෑ වගේ හොයයි කියලා. මම මහාන වෙන්නේ ඉන්නේ ඒ නිසා මම විවාහ වෙන්නේ නෑ කියලා. අදත් ඒ අය කියන මෙහෙම නේ අභාසෙම කිව්ව නේද කියලා. ඉතින් මුල ඉඳලම එහෙම දින ඊට පස්සේ කාලේ අපි මහාන කරනකොට ඉස්සර තිබුණා දැනුත් මං හිතන්නේ තියනවා කේන්දර බලනවා. කේන්දරේ මම මහාන වෙන්න ඕනි කියලා ඇවිල්ලා කිව්වහම මම තනියම ඇවිල්ලා කිව්වම හාමුදුරුවෝ එහෙම මහාන කරන්න බෑ. ඔයාගේ කේන්දරේ ඉස්සෙල්ලා ගෙනත් දෙන්න. ඊට පස්සේ මං කේන්දරේ ගෙනත් දුන්නා. ගෙදරින් අම්මර මං කව මෙහෙමයි කේන්දරේ බලන්න ලොකුහරු ගේන්නේ කියලා. ඉන් පස්සේ තමයි දෙමව්පියන්ගෙන් අවසර ඕනි කියලා කිව්වෙ. ඉතින් කේන්දරේ එදත් තිබුණා කියලා කියනවා. මම එහෙම ලොකුවට ඒ පිළිබඳව දන්නේ ධර්ම කර්මාධිපති යෝගියා. ඊළඟට ගුරුහංස යෝගිය තියෙන නිසා ඔයා හොඳයි මහාන කරන්න. මොකද මේ බලයත් එක්ක මහාන කමත් ආවොත් ඔයාට මේ මහාන කම ඇතුළේ යමක් කරන්න පුළුවන් කියලා එදා උන්වහන්සේ ඒ භාෂාවෙන් කිව්වම අද මට ඒක අවබෝධයක් තියෙනවා. නමුත් ඒ මොහොතේ කැමැත්තත් එක්ක තිබිච්ච උමනාවක් මිස මේ කියන කිසිදු ලෝක යථාර්ථය පිළිබඳ තියෙන අවබෝධයකින් නෙමෙයි මහාන භූමියට එන්නේ. එහෙම කොහොම නමුත් ස්වාමින්වහන්සේගේ අර පුබ්බේත කත පුඤ්ඤතා පෙර කරන ලද පුරුදු පුහුණු කරන ලද ජීවිතවල සම්බන්ධතාව හිතේ සම්බන්ධතාවයේ තිබුණ නිසා තමයි අර කුඩා කාලෙම සනත් මතක් කළා බිග් සීට් එක පොරවගෙන මේ මේ මේම හුරුවක් එන්නේ සසර පැවිදි වෙලා තියෙන නිසාම තමයි. ඉතින් ස්වාමිනාස මේ විදිහට ස්වාමිනාසගේ නෙක්ඛම්මේ සිද්ධ වෙනවා. ඒ නෙක්ඛම්මේ සිද්ධ වෙලා ස්වාමිනාස මහාන වෙන්න තෝරගන්න පන්සල නැත්තම් කොහොමද මුලින්ම යන්නේ ස්වාමිනාස? මම අර බුදුමාරට සදාහන් කළා වගේම දැන් අර මහාන වෙන්න යෝජනා කරද්දී සිඹලාගොඩ නිත්තමල පුරාණ විහාරේ මලතු පාසියේ මහෝපාද්‍යය ධූරයක් දරපු සිඹලාගොඩ පඤ්ඤාතිස්ස නායක මහින්පාණන් වහන්සේ එවැගේම ගොරකවල ශ්‍රී ගංගාගිරි විහාරයේ දැනට විපුලසාර පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී මාතර පළාතේ ප්‍රධාන සංඝරංග හැවොවිට ඉන්දරතන නායක හාමුදුරුවෝ ළඟට ගමේ පන්සලේ තොරණ කන්ද ශ්‍රී විජයරාජාරාමේ වැඩ හිටියා සිඹලාගොඩ විමලානන්ද කියලා එතුමුත් උන්වහන්සේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. නමුත් අර නායක හාමුදුරන් දෙනම වහන්සේගේ ශිෂ්‍යත් ශිෂ්‍ය භාවයෙන් ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙත් නම් එකතු කරලා ඒ තොරණකන්ද කියන විහාරස්ථානේ විජයරාජාරාම කියන විහාරස්ථානේ තමයි පැවිදි භූමියට පත් වෙන්නේ. මාත් එක්ක තව සිඹලාගොඩ නේමින්ද කියලා ඊළඟට තව චන්දරතන කියලා දෙනමක් මහාන කරලා දැන් ඉදිරියමත් සීරුවත් ඇහැරලා ඒ අර පන්සල් පරම්පරාවෙත් එක තැනක මහාන කළා. ඒ පන්සල් වලට යොමු කිරීමනේ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒතර මුල් කාලය ගත කළේ තොරණකන්ද විජයරාජාරාම. සමිනස්ස දැන් මේ පැවිදි වුණායින් පස්සේ ස්වාමින්වහන්සේගේ සාමණේර භූමියට අවශ්‍ය ධර්ම විනය ඊට පස්සේ ස්වාමින්වහන්සේට උපසම්පදා වීමට අවශ්‍ය ධර්ම විනය ඊට පස්සේ ස්වාමිනාසක පිරිවෙන් අධ්‍යාපනයේ කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ සමි? මූලිකම බණ දහම් මේ කාරණා ටික මම මහාන වෙන්නත් පෙර මට
අදටත් නායකහර හැවොත් කියයි මම පින් වාක්‍ය යහමඳුරෝ දානේ පිළිගන්නකොට ඒ කියන පින් වාක්‍ය මතකේ තියාගෙන මට මහාන වෙන්න පෙර ඉඳලම පින් වාක්‍ය කියන්න පුළුවන්කම තිබුණා අපි මහාන වෙන්න පෙර දැන් අද වගේ අවිල්ල ඊළඟ දවසේ බොහෝ වෙලාවට මහාන කරනවා නෙවෙයි මාස අඩුම පහක්වත් අපි විහාරස්ථානයේ මේ සියලු දේ කියන්නේ පුරුදු පුහුණු වෙනවා දානීය හොද්ද බාස්කට් හොදනකේ ඉඳලා විහාරස්ථානයේ සියලු දේ ඒ නිසා අපිට මේ ශාසනයේ සියලු වෙනස්කම් අපිට අපේ ජීවිතවල අත්විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ නිසා බොහෝ දේ ලැබුණත් ඒ බොහෝ දේ නොලැබුණත් ඒ වෙනස්කම් වලට අවනත වෙලා ඒ වෙනස්කම් දරාගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙන නිසා වැඩිහිටි අවවාද අනුශාසනා ඒ ශික්ෂණය අදටත් අපි බණකට ගියත් පන්සලේ හාමුදුරන්ට වැඳලා ඒ අර සාසනික ප්‍රතිපදාවන් වලට අපි හානි කරන්න උත්සාහ කරන්නේ නැහැ ඒ කරන්නේ නැත්තේ මෙය ලාභයක් කොට ආභරණයක් කොට සලකන් අපි අපේ ගුරුවරු අපිට පුරුදු කළේ නැහැ අදටත් අපේ නායක හාමුදුරෝ අපිට පාත්‍ර පියන හොදන්න දෙන්නේ නැහැ නායකහාර වළඳලා නායකහාර තමයි පාත්‍ර පියන හොදන්නේ අවුරුදු 80ක් විතර තාම මේ කටයුතු ටික කරනවා අපි ගියත් නායකහාර මේ ආසන ටික වල වාඩි වෙන්නේ කිව්වට අපි වාඩි වෙන්නේ අපි අදටත් පුරුද්දට වගේ අර පුංචි ආසනයක තමයි වාඩි නායකහාමුදුරු කියන නෑ නෑ දැන් ඔයාලා උපසම්පදා උනාන්සෙලා ඒ නිසා මෙහෙම ඉන්න කියලා නමුත් එහෙම කරන්නේ නැත්තේ අපිට දඬුවම් ලැබිලා තියෙනා පුංචි කාලයේ ශික්ෂණය ලැබිලා තිබ්බා. ඉතින් මේ බණ භාවනා සියලු කටයුතු විහාරස්ථාන මූලික කළා. ඊළඟට අපේ ද්විතීක අධ්‍යාපනය ඊළඟ පිරිවෙන් අධ්‍යාපනය ලබන්නේ සියබලාගොඩ නිත්තමලෝ ශ්‍රී විද්‍යා කීර්ති කිරිවන. පවිදසර දකින්න ඇති පුංචි හාරගෙන කවුද 14න් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වුණා කියලා ප්‍රවෘත්තියක් පවා නිර්මාණ වෙලා තිබුණේ ඒ පිරිවෙන තමයි මගේ මූලික අධ්‍යාපනය ලැබුවේ මගේ ද්විතීක අධ්‍යාපනය මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙන එතකොට උසස් අධ්‍යාපනය ලැබුවේ සුදර්ශී පිරිවෙනින් පස්සේ තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ බෞද්ධ දර්ශනයේ පිළිබඳ විශේෂ උපාධිය ලබන්නේ दर्शनपति उपाधि अवसान अध्यापन क्रम यम अध्यापन क्लबियुत तन सैम मुहूर्तक सासनिक उमनावान्वेन्वी अवश्य धनुमे ඒකරන දැනුගත්කම් නිර්මාණය කරගන්නක අදටත් ඒ විදිහටම සිද්ධ කරනවා. එහෙමයි අපේ සමිනාස්. විශේෂයෙන්ම අධ්‍යාපනයේ සංස මුලින්ම මතක් කළා පැවිදි ජීවිතයට අත්‍යවශ්‍ය, ඒ කියන්නේ ශ්‍රමණ ගුණධර්ම මනවින් ඉෂ්ට කරන්න අවශ්‍ය පරිපත්‍ති ප්‍රතිපත්ති කියන මේ දෙකට අවශ්‍ය කරුණු මනවින් ඉගෙන ගත්තා. ඒ තමයි සාර්ථක සාමනසික පැවිදි ජීවිතය ගොඩනගන්න හේතු උනේ. ඒ දරුණු සානස මතක් කළා. එදා ඒ පරිජප්ත ප්‍රතිපත්ති වශයෙන් ඉගෙනගත්ත දේවල් අද ප්‍රතිපත්තියට නංවමින් තමයි මේ පැවිදි ජීවිතය ගත කරන්න කියලා. ඉතින් මේ ඉතාමත්ම ප්‍රයෝජනවත් සාමනසිකේ පැහැදිලි කිරීම දිව්‍යයන් සහිත ලෝකයට අර්ථය වඩන ජීවිතයක් සාමිනාංශික ජීවිතය කියන කාරණේ සාමිනාංශ මේ දැන් අපි දන්නවා ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයට වැඩිය කම්කටොළු වලින් පිරිච්ච තැනක් ඒක වාද විවාද කරන්න දෙයක් නැහැ හැම වෙලාවෙම රාග දේශ මොහ ගිනි වලින් පිච්චි පිච්චි පිච්චෙනව ගොඩ එනවා පිච්චර ඒ වගේ ජීවිතයක් පැවිදි ජීවිතයක් තියෙන්නේ එකම මඬ ගොහරුවක විලක තමයි නෙළුමුත් හටගන්නේ හැබැයි මඬ තවර ගන්න නැති ගතිය විතරයි තියෙන්නේ එනිසා ස්වාමීන් වහන්සේ ආපු ගමනත් මං හිතනවා රෝසමල් යහනාවකින් මාව නෙවෙයි ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතයේ මේ දක්වා ආපු ගමනේදී ස්වාමීන් වහන්සේගේ ජීවිතයට ආව බාධක ගැන අපි කෙටියෙන් යමක් කියනවා සිහිපත් කරලා මේමයි පැවිදි ජීවිතයේ ගත්තත් ඔබතුමාර සඳහන් කළා වගේම කම්කටොළු කාඩන පීඩන සහ අපහාස උපහාස කියන ඒවා බොහෝ වෙලාවට ලැබිලා තියෙනවා නමුත් ඒවර උපේක්ෂාවෙන් විඳ දරා ගැනීම සහ
අටලො දහම පිළිබඳව තියෙන යම් හෝ අවබෝධයක් මත සහ තථාගත දේශනාවේ බුදුහාරෝ කීර්ති ප්‍රශංසා වලදී ඒ හරි තියුණුයි කියලා කරන ලද දේශනාවත් සැලකිල්ලට අරගත්තහම අපි හිත හදා ගන්නවා බොහෝ වෙලාවට අර ගම්වල ඉන්නවනේ මේ පිනා කියලා චරිතයක්. එතකොට යාට අභියෝග නැහැ, විවිධ අරමුණු නැහැ, දුන්නොත් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ස්වභාවයක්. ඒ නිසා නිකන් ආවා ඔහි හිටියා වගේ නේ අදහස. ඉතින් අපි යමක් කරන්න ගියහම සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන්. නමුත් අර සාමාන්‍ය ඇත්තන්ට වගේම සමහරට අපේ ගොඩාක් ස්වාමීන් වහන්සේලාට වගේම එවැනි අවස්ථාවන් තිබෙනවා. දැන් ඇත්තටම කිව්වොත් මම විශ්වවිද්‍යාලෙදී මට සිවුරු අතහැර යන්න කියලා හිතිච්ච වාර තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අද වුණා සමාජයේ කෙනෙක් කියන සමාජයට සම්බන්ධ නැත චූටි බාධා කිරීමට අපේ වැඩසටහන නර්මනායට හිතෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයේට අධ්‍යාපනය ලැබනකොට ස්වාමීන් වහන්සේට උපපැවිදි වෙන්නටත් අදහස් ආවා කියලා හිතෙන්න පුළුවන්. එකපාරම එන උන්වහන්සේ මේ ගිහි ජීවිතේට කැමැත්ත නිසා එතන නෙවෙයි මේ මේ යන්න හිතුනේ ඒ කාරණේ පදනම් කරගෙන නෙවෙයි. අන්න ඒක මම එතනයි ඔබතුමාට මම කියන්නේ. දැන් සමහරට එහෙම වුණාම ගොඩක් අය එතන එන උපවාසේලාට එන මොනවා හරි සම්බන්ධතා නිසා එහෙම ස්වභාවයක් නෙවෙයි. අපි ඒව ඇවිල්ලා අපි හිතන අපේ මනසනේ. එහෙම. නමුත් උදේට අපි සමහරට තෝසයක් වළඳලා දේශන වලට ගියාම දැන් අපෙන් ඔය ගොඩක් දායකයතු වළඳන්නේ මොනවද මොනෝදෝනි කියලා ඇහුවට ඒ කාලේ ඉතාම දුෂ්කරයි. සමහරට අපි සරිපු දෙක ගන්නෙත් ගෙදරින් සල්ලි නැතුව මහපොළ රුපියල් 2500ක් දෙන්නේ. එතකොට උදේට වැළඳුවට කියලා හොයනවා හෝ ඒහා සම්බන්ධ කටයුතු නැති සමහරලාට ලෙඩක් දුකක් වුණාම දැන් ගිහි ජීවිතය ඇතුලේ බිරිඳ අම්මා තාත්තා සමහරට ඉන්න නිසා ප්‍රත්‍ය කෑම ටිකක් ප්‍රත්‍ය වෙන දියල් ටිකක් ගෙරලා දෙන්න පුළුවන්. නමුත් පැවිදි ජීවිතේ එකෙහිම නැහැ. එතකොට අපිට සමහරට කවුරු හරි ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ ආවතේව කරන දරුවෙක් යමක් කරලා දුන්නොත් මිස එහෙම නැත්තම් එහෙම කරන්නේ නැහැ. ඒව දරා ගන්න වෙනවා. ඒව Tamanට දරා ගන්න වෙනවා. එතකොට ඒ දරා ගැනීමේදී එය අපේ මනසෙන් කලමනාකරණය කරන්න බැරි වුණාම සමහර අය කලකිරෙනවා. ඇයි අපි මෙච්චර දායකයෝ වෙනුවෙන් මෙච්චර මෙහෙම කරලත් අපේ මේ අපහසුතාවයන් වලදී අපිට එහෙම කවුරුත් නැණි කියලා ඒ හැඟීමක් එන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් චෝදනා කරනකොට සමාජට චෝදනාව අභූත එකක් නම් නමුත් සමාජයේ අභූත චෝදනාව පවා සත්‍යයි කියලා දකිනවා නම් ඇතැම් වෙලාවදී එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒවා අපිටත් අපේ ජීවිතේ පොදු ධර්මතාවයන් පදනම් විරහිතව ඉතින් මිනිස්සු සමහර වෙලාවට එහෙම කරනව වෙන්න පුළුවන්. සමහරට ආකල්ප සංවර්ධන වුණාම ගිහි පැවිදි දෙපක්ෂය අතරම මේ තියෙන දුබලතා තියෙනවා. මේ දුබලතාවන් වල අපිත් කොටස්කරු වෙනවා. ඒ වගේම සමහර ශාසනය හෝ සමාජය ගන්න සමහර තීඳු තීරණ මේ දහමට මේ දේශනාවට එකඟ නොවේ කියලා දැනෙද්දී අපිට ඒකේ කලකිරීමක් තියෙනවා. ස්වාමින් වහන්සේලා හැටියට ඇයි අපි මේ විදියට හැසිරෙන්නේ කියලා. නමුත් එය වෙනස් කරන්න තරම් අපිට ශක්තියක් නැහැ කියලා දැනෙනකොට ඇයි අපි මේක අනුමත කරමින් ඉන්නේ කියන හැඟීමක් එන්න පුළුවන්. නමුත් අපි කොයි වෙලාවකවත් එහෙම මේ සිවුරත් එක්ක තියෙන ඒ බැඳීම දැන් මම දැක්ක කෙනෙක් කියලා තියෙනවා ස්වාමින් වහන්සේ කෙනෙක් මේ විශ්වවිද්‍යාලයක අපේ ගොඩාක් අය දැන් මේ මහායානයාව කියලා කිව්වට අපි කරන ගොඩක් ඒවා මහායානෙ කියලා වෙන්නේ නැති. අපේත් යම් එකගතාවයක් සමහර කාරණා සම්බන්ධයෙන් තියෙනවා. නමුත් අපි අහිංසක මේ ගමේ උපාසක අම්මලට ඒක එහෙමයි කියලා ඔවුන් තුල තියෙන ශ්‍රද්ධාව නැති කරන්න අපිට කොහෙත්ම අයිතියක් නැහැ. අපි දැනුවත් වුණාට අපි කියන මහායානයේ තේරවාදය මේ මාධ්‍යමික යෝගාවචරයේ සම්ප්‍රදායන් අධ්‍යයනය කළාට ගමේ උපාසක අම්මතුල ඒක නැහැ. නිසා එහෙම නොකළ යුතුයි එහෙම නොකිය යුතුයි කියන තැනක ඉඳලා අපහසුවෙන් එය දරාගෙන එයද මේ ශාසනයේ දරා ගැනීම පුරුදු කරන අවස්ථාවක් කොට සැලකීම තමයි මම පෞද්ගලික විශ්වාස කරන්නේ. සම්මත කෙටි මේ අපේ මේ ස්වාමීන් වහන්සේගේ අර ජීවිතය ගැන සංකතනයක් කරන්නේ උපසංහරණයක් කරන්නේ. නමුත් මේ ප්‍රශ්නේ අහන්න හිතුණා දැන් ස්වාමීන් වහන්සේ වගේ කුඩා කාලේ නොයෙකුත් අසනීපකම් එහෙම කුඩා කාලේ දරුවෙකුට හැදුනම අම්මා තාත්තා ළඟ ඉන්නවා සහෝදරයෝ ළඟ ඉන්නවා නැන්දා මාමා ඉන්නවා ආච්චි ඉන්නවා ඇත්තටම හිත සනසන බොහෝ දෙනෙක් ඉන්නවා.
හැබැයි පැවිදි වුණාම එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි මේ කාරණේ අහන හෙට දවසේ පැවිදෙන්න ඉන්න කුල පුත්‍රයන් එක චකිතයක් ඇති වෙන්නත් පුළුවන්. සාසනයට දරුවෙක් දෙන්න ඉන්න අම්මා තාත්තට උනත් අනේ මගේ දරුවටත් එහෙම වෙයිද කියන චකිතයක් එන්නත් පුළුවන්. හැබැයි සමින්නන්ස මේ බුරුම වගේ රටවල් වල ගත්තාම ඒ පැවිදි වෙනකොටම අම්මා තාත්තා තමන්ගේ අම්මා තාත්තා හැර මේ සාමින්නාසගේ සියලු වගකීම් ඒ කියන්නේ සියලු කටයුතු හොයා බලන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පත් වෙනවා. මේ වැඩපිළිවෙල ලංකාවටත් වැදගත් නේද? දැන් සාමින්නාස මේක රහසක් නෙවෙයිනේ. දැන් පැවිදි වෙන්න ප්‍රමාණයටම ඉන්නේ නැහැ. ඒ කියන්නේ ලොංගාණයෙන් පැවිදි වුණොත් අංගාන ඩිත්‍ර වෙන කියන ඉතිහාස කතාවක් තියෙනවා. නමුත් එසේ නොවුණත් සාමනස දන්නවා රැඳීම කොහොමද තියෙන කියලා. ඒතකොට මේ ශාසනය චිරස්ථිතිය පවතින්නේ සාමනසල වැඩ ඉදීමේ. අන්න ඒ නිසා එවැනි ක්‍රමයක් හොයා බැලීමක් මේ කුඩා ස්වාමීන් වහන්සේලාගෙන්. ඇත්තටම දැන් ඔය මාපිය කැපකරු දායක ක්‍රමය කියන එක දැන් සමහර විහාරස්ථානවල අදටත් සමහර ප්‍රියාත්මක දැන් අපි මහාන වෙච්ච කාල සීමාවේ තරම්මික ප්‍රමාණයක් තිබුණේ නැහැ. නමුත් දැන් සමහර විහාරස්ථාන ඒ ස්වාමීන් වහන්සේලා මහාන කළාම ඒ උන්වහන්සේලා අධ්‍යාපනය ලබනකම් ඒ වියදම් අපේ පින්වන්ත ඇතැම් මෞදි මෞපිය බාරගෙන තමන්ගේ වත්කම් ප්‍රමාණයට ඒ සියල්ල කරනවා. එහි වැදගත්කම ස්වාමීන් වහන්සේ ඇත්තට මේක වටිනා මොකද මේ ශාසනය ජීවමානව වෙන්නේ ස්වාමීන් වහන්සේලා වැඩීදීම නිසා. දැන් මේ පිළිම වහන්සේලා මේ ආයතන කොච්චර තිබුණත් මේ ස්වාමීන් වහන්සේලා නැති වුණා නම් මේ ශාසනය ජීවමාන කරන්න පුළුවන් කමක් නැහැ. සිවුරු පූජාව මම කියන්නේ නැහැ අවකන පිළිම වහන්සේට නොදෙගත්ය කපුරු පූජාව ස්තූපයට නොදෙත්. හැබැයි මම මේ දෙකටම වඩා ජීවමාන ස්වාමීන් වහන්සේලාට ලබා දෙන සිවුර ප්‍රයෝජනවත් වෙනවා. හේතුව තමයි උන්වහන්සේලා ඒ සිවුරු දරාගෙන කරන ශාසනික යහපත. දෙවනි එක නැතිනම් උන්වහන්සේලා ලෙඩ දුක් වෙලා එහෙම අපහසුතාවන් වලට පත් වුනාම සාසනේ රැඳෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. දැන් ඔබතුමා මම කල්පනා කරලා හිතනවා දැන් මම උදාහරණයක් අරගෙන මම අද සිවුරු අතහැරියෝ. මේ ප්‍රමාණයට සාසනය තුළ භික්ෂුවක් නිර්මාණය කරන කී අධ්‍යක්ීම් ප්‍රමාණය පහසු නෑ. ඒතර තවත් දැන් මම හෝ තව ස්වාමීන් වහන්සේ නමක් අත්‍යවශ්‍ය නෑ. නමුත් උන්වහන්සේලා අවශ්‍යයිනේ. එතකොට උන්වහන්සේලා අවශ්‍යයි නම් ඒ ප්‍රමාණයට හදන එක ඒ නිසා අර ගොඩක් වෙලාවට විශාඛාව ගැන අපි කතා කළාට බොහෝ ඇත්ත විශාඛාවවරු වෙන්න උත්සාහ කළාට විශාඛාවගේ චරිතය අධ්‍යයනය කළේ නැහැ. සමහරවිට අනේපිඩු සිටුතුමාගේ චරිතය අධ්‍යයනය කළා නැහැ. හැබැයි කියන්න ඕනේ එවැනි විශාඛාවවරු අද ඉන්නවා. එවැනි අනේපිඩු සිටුවරු අද ඉන්නවා. ඒ නිසා මේ අම්මල තාත්තලා සසුන්ගත කරද්දි දරුවෝ විහාරස්ථානවල ඉන්න අපේ නායක මහිපාණන් වහන්සේලාත් එවැනි ක්‍රමවේදයක් නිතරම පාවිච්චි කරන්න පුළුවන් නම් මීට වඩා මේ ශාසනය පවත්වාගෙන යන්න පහසු වෙයි කියලා තමයි මගේ කල්පනාව. එහෙමයි අපේ ස්වාමින්වහන්සේ මේ කරුණු ස්වාමින්වහන්සේගේ මේ දිදුල අරණෙන් ස්වාමින්වහන්සේගේ ජීවිතය ගැන ස්වාමින්වහන්සේගේ පැවිදි ගමන ගැන තමයි අපි විමසන්නේ. නමුත් මේ මහා සංඝරත්නය ආරක්ෂා කරගත යුතුයි. ඒ විතරක් නෙවෙයි අද මහාන වෙන සාමණේරයන් වහන්සේත් සදැහැති ඔබ වගකීමෙන් ආරක්ෂා කළ යුතුයි කියන එක වැඩි වැඩියෙන් ජනසන්නිවේදනය කරන්නට අවශ්‍ය වකවානුවක් මේ වර්තමානයේ. ඇයිද හේතුව? එහෙම ආරක්ෂා නොකළොත් අපේ ස්වාමීන් මතක් කළා මහා සංඝරත්නයේ වැඩ හිටියේ නැත්නම් අඩුම ගානේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා පස් නමක්වත් හොයාගන්න බැරි වුණොත් මේ ලක්දෙරණ තුල මොනතරම් වේර විහාරස්ථාන තිබුණත් මොනතරම් උපාසක උපාසිකා හිටියත් ශාසනයේ චිරස්ථිතිය එතනින් නවතිනවා. එහෙම නැත්නම් වෙන්නේ උපසම්පදාව තියෙන බුරුමය තායිලන්තයේ වගේ රටවල් වල ගිහිල්ලා නැවත ගෙනෙන්නට නැවත බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට වෙනවා කියන කාරණේ වෙන්නේ. ඉතින් ඒ නිසා එසේ නොකර මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීම ඔබෙත් මගෙත් වගකීම කියන එක මේ වැඩසටහනෙම මතු කර දිය යුතුයි. මොකද අපි සංඝයා ගැන කතා කරන්නේ මහා සංඝරත්නය ගැන. ඒ නිසා ඒ කර්ම කතා කළේ සම්නස වර්තමානයේ ස්වාමින්වහන්සේගෙන් වෙන ශාසනික සේවාව විදේශ සංචාර ධර්ම ප්‍රචාර කටයුතු වෙන්න පුළුවන් ලංකාවේ කරන ධර්ම ප්‍රචාර කටයුතු වෙන්න පුළුවන් ඒ වගේම අපේ හෙට දවස
හෙට දවස අපේ රට බාර ගන්න ඉන්න තරුණ තරුණියන්ගේ බුද්ධි වර්ධනයේ සඳහා විශේෂ කැපවීමක් කරනවා. මොකද අනිත් ගුරුවරුත් ගුරුවරු. හැබැයි ස්වාමින් වහන්සේලා විනයෝච සුසික්කිතෝ භව සත්‍යංච සිප්පංච විතරක් නෙවෙයි විනයෝච සුසික්කිතෝ අර ශිල්ප ශාස්ත්‍ර බහුසුතකම දෙනවත් එක්කම ස්වාමින් වහන්සේලා විනයත් ශික්ෂණයත් බලමින් තමයි දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ. මෙන්න මේ ගැනත් අපි කතා කළ යුතුමයි ස්වාමීන් වහන්සේ. වර්තමාන වෙද්දී අර මුතුමා මුලින්ම සඳහන් කළා වගේම කොළඹ මහානාම විද්‍යාලයේ ධර්මාචාර්යන් වහන්සේ නමක් හැටියට දැන් වසර 10කට ආසන්න කාලයක් සේවය කරනවා. ඒ වගේම මිට පෙර ආතුව මුගේගොඩ සුබද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ උපාධි අපේක්ෂක ඒ තරුණ දරුවන් වෙනුවෙන් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අවුරුදු 3-4ක් විතර ඒ දේශන සිද්ධ කළා. ඒ වගේම බුදුසරණ පුවත්පත් ඇතුළු කොට බෞද්ධ පුවත්පත් වෙනුවෙන් ඒ ධර්ම මාර්ග ධර්ම කාරණා සම්බන්ධයෙන් ඒ කියන ලිපි අවශ්‍ය කරන සමාජ දැනුවත් කිරීමක් අපේ ශක්ති ප්‍රමාණයෙන් සිදු කරනවා සිද්ධ වෙනවා. ඉන් අනුතුරුව ධර්මදේශනා මේ ආයතනය ඇතුළු ඒ ධර්මදේශනාවක් සිද්ධ කරන ස්ථාන. ඒ වගේම අපිට 2017 වර්ෂයේ පොල්ගස්සෝ විට ජෑම්ගස් සන්ධිය උදාසිරි මාවතේ පර්චස් 60ක භූමි භාගයක් පරිත්‍යාගයක් හැටියට ලැබුණා චන්ද්‍රා ලියනගේ කියලා නෑ කියන්නේ. අපි 2022 වර්ෂයේ එය විහාරස්ථානය බවට පත් කරන්න මූලික අදිතාරම දාලා දැන් ස්තූපයක් බෝධින් වහන්සේ ජයශ්‍රී මහ බෝධි අංකුරයක් වැඩම කරලා බෝධි ප්‍රාකාරය නිර්මාණය කළා. පුංචි ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේ නමක් බුදු කුටියක් මුලින්ම අපි නිර්මාණය කළා. අවසරයි සන්නත මේ කොළොන්නා පුරාණ විහාරය නෙවෙයි ඔය කියන්නේ. මේ කොළොන්නා පුරාණ විහාරය නෙවෙයි. දැන් මම වැඩ ඉන්නේ කොළොන්නා පුරාණ විහාරේ දැන් අවුරුදු 2012 වගේ ඉඳලා. එතකොට මේක තියෙන්නේ පොල්ගස්සෝ විට. ඒක ස්වාමින් වහන්සේගේ යටතේ තමයි සංවර්ධනය කරන්නේ. සංවර්ධ වෙන්නේ ඒක මුඩු බිමක් තිබ්බේ. ඒක අපි මල්ලතු පාර්ශවයේ පන්සලක් හැටියට ලියාපදිංචි කළා. බුද්ධ සසන මාත්‍යංශයේ ඒක ලියාපදිංචි කරලා දැන්ට එහි ආවාස ගෘහය ධර්මශාලා මන්දිර මේ කටයුතු සිද්ධ කරගෙන සනස ඒ ස්ථානයේ ස්වාමීන් වහන්සේ වර්තමානයේ අභිනවයෙන් සිද්ධ කරගෙන පවත්වන යන ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ වීම පවතිනවද පිරිවෙනක් තියෙනවද අඩුම ගන්න දහම් පාසල් තාම යාර අපිට කි ගොඩනැගිලි පද්ධතිය තාම සකසමින් යනවා මේ තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක ලොකු දෙයක් අපිට කෙනෙක් වේගවත් කරන මොකද අර මූලික පාසල් සදහැතියන්ට වැඳ කියා ගන්න අවශ්‍ය ටික ඊළඟට වැසිකිලි කැසිකිලි පද්ධතිය ඊළඟට අවශ්‍ය පොහේ දවසට කරන්න පුළුවන් ඒ ආගමික කටයුතු ටික අපි දැනට කරමින් යන අපි අරමුණ තමයි අපි මූලික අරමුණ තිබුණේ ත්‍රිපිටක ධර්මායතනය ඒ වගේම යම් ආකාරයේ ස්වාමීන් වහන්සේලා පුහුණු කිරීම ඒ කියන්නේ විධිමත් මේ ත්‍රිපිටක දහම පිළිබඳ පුහුණු කරලා මේ ස්වාමීන් වහන්සේලාට නිවැරදිව මේ සම්ප්‍රදායන් වලට අනුගත වෙලා භික්ෂු ආකල්ප භික්ෂු ආකල්පත් එක්ක මේ සමාජයට ස්වාමීන් වහන්සේලා යොමු කිරීම සහ අපේ බෞද්ධ පිරිසටත් අර ධර්මදේශනාවකටත් එහා ගිහිල්ලා සූත්‍ර දේශනාවන් පැහැදිලි කරලා අර තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු විදියට කියන්නේ මම කියන්නේ ෂට්සාස්ත්‍රුන්ගේ දේශනා නෙවෙයි සැබෑම තථාගත දේශනාව සමාජගත කරන්න ඕන උවමනාව ඉටු කර ගැනීම තමයි වර්තමානයේ ඒ ස්වභාවයේ උවමනාව බවට පත් වෙන ඉතින් මේ කියන කඩයුතු ඇතුළු දෛනිකව භික්ෂුවක් අතින් වෙන්න අවශ්‍ය කරන දාණය පාසුකූලෙ ඇතුළු කොට මේ සියලු දේ අපි ශාසනය වෙනුවෙන් මේ ලබන දාණය වෙනුවෙන් මේ දරණ සිවුර වෙනුවෙන් සහ අපේ අම්මා තාත්තා වෙනුවෙන් අපේ ගුරුවරු වෙනුවෙන් ලාභ කීර්ති ප්‍රශංසා වෙන් තොරව අපේ ශක්ති ප්‍රමාණයෙන් කරනවා. ඉතින් ඒ කිරීම තුළ අපි වැඩම කරත් මෙන්න මේ විදියටවත් පිරිකරක් දෙන්න ඕනි කියලා අපි ඉල්ලීමක්වත් කරන්නේ නැහැ මේ මොහොතෙත් නෑ. ඉතින් එහෙම උමනාවක් අපිට නෑ. නිසා ඒ කියන උමනාවතර අපේ සමස්ත බොහෝ ස්වාමින් වහන්සේලා ගම්වලත් එහෙමයි අපිටත් වඩා මේ සේවාව කරනවා. ඉතින් අර මේ ඇගීම කියන එක ඔබතුමා අර සඳහන් කළා වගේම අපි සතුටු වෙන වගේම මම යෝජනා කරන්නත් කැමතියි රූපවාහිනී තිරයක බණ නොකියුවත්
ගමකට මහා විශාල සේවාවන් කරන එවැනි යතිවරයන් වහන්සේලාත් මේ රටට සමාජයට හඳුන්වලා දීලා උන්වහන්සේලා අගයන්න ඕන කමක් තියෙනවා. ඉතින් ඒකත් ඔබතුමාලා මැදිහත් වෙලා අපේ නායක හරන් වහන්සේගේත් උපදෙස් මත සිද්ධ කරනවා නම් කිතාම වටිනවා. මොකද ශාසනය වෙනුවෙන් ජීවිත දිය කරපු පිරිස තමයි ස්වාමීන් වහන්සේලා. වාසගම දිය කරලා තියෙනවා. ඊළඟට පෞද්ගලිකව ගත්තාම උගත්කම් තරුණකම් ඊළඟට හැකියාවන් සමහර ඒවා ඒක උවමනාකම් මේ සියල්ල දිය කරපු පිරිසක් තමයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ නෑ මේ අන්‍ය ආගම්වල අපි එවැනි ජීවිතේ දිය කරපු පිරිසක් ඉන්නවා කියලා. මේ ඇඳුම ඇඳුමම තමයි. වරින් වර වෙනස් වෙච්ච ඇඳුම් නෑ. ඒකකොට පෞද්ගලිකව තිබුණ රියදුරු බලපත්‍රය සම්පූර්ණ ඒව ලබාගෙන ඒ හැකියාව තිබ්බට ඒ රියදුරු බල ඒ ඔක්කොම කැපකිරීමයි. ඒ නිසා සාසනය වෙනුවෙන් ජීවිතේ දිය කර. ඒ නිසා සමහර අයත් චෝදනා කරනවා මේ අන්‍ය ආගමික අය ගොඩක් ඉදියි හාමුදුරුවෝ මේ වැරදි කරන්න කියලා. මේ හාමුදුරුවෝ වැරදි කරනවා කියන එක නෙමෙයි. මේක අපි එක ආකාරයකින් මේ ජීවිතය පවත්ව ගන්නකොට ඒ සිහියෙන් ඒ ජීවිතය පවත්වනවා නම් ප්‍රශ්නයක් නැන සමහර වෙලාවට ඒක ඒ සිහියෙන් මිදෙන්න පුළුවන්. ඒලා එක සමහර භික්ෂුවක් අතින් ඒ වැරදක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සමස්ත ස්වාමින් වහන්සේම ඒ වරද කරනවා කියලා නෙමෙයි. මොකද දැන් අවසරයි සම්න දැන් ඔය කියන කාරණය වර්තමාන භික්ෂු සමාජයෙන් පමණක් සිද්ධ වෙන එකක් නෙවෙයි. මහරහතන් වහන්සේලා ආසින් යද්දෙන් 이르දි ප්‍රාතිහාර පාද්දෙන් බුදුරයන් වහන්සේ ජීවමාන කාලේ විනය පිටකේ ගත්තාම ওই ශික්ෂාපද පනවලා තියෙන්නේ එවැනි පුහුදුන් කෙලස් බරිත අයත් ශාසනයට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් එවැනි අඩුපාඩු එදත් උනා. අනිවාර්යයෙන්ම තියෙන නිසා ඒ අර අර අඩුපාඩු කම්ට වඩා උන්වහන්සේලා රැක ගැනීම උන්වහන්සේලා ආරක්ෂා කර ගැනීම අපේ දායක පිනතුන් කළ යුතු වෙනවා. මොකද උන්වහන්සේලා හරි කරුණාවනේ. මොකද සමහර වෙලාවට දරුවා මේගේ මුහුණ දකින්න ඉස්සෙල්ලා තමයි උන්වහන්සේලා අඟුලි මාල පිරිත කිව්වේ. ඒ කිසි වෙලාවක උන්වහන්සේලා අපේක්ෂාවක් තිබ්බේ නැහැ භෞතික යමක් ඕනේ කියලා. ඉතින් ඒක ඒක අපිත් ස්වාමීන් වහන්සේලා බහුතරයක් ස්වාමීන් වහන්සේලා මේ කියන්නේ මෙහෙමයි. සබ්බ දුක්ඛ නිසාර නිබ්බාන සච්චිකරණත්තය කියලා හරියට සිවුරු පටිය කරට දාලා මන ආචාර උපාද්‍ය සම්බන්ධතාවයක් සහිතව මූලික පිරිවෙන් අධ්‍යාපනයේ ඉඳලා මේ සියලු ශික්ෂණ මාර්ග සම්පූර්ණ කරගත් ස්වාමින් වහන්සේ පිළිබඳ ඒ සහතිකය අපිට අදත් ලබලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි ස්වාමින් වහන්සේගේ පැවිදි ජීවිතයෙන් ශාසනයට රටට ජාතියට ආගමට වෙන මෙහෙවර උන්වහන්සේ මතක් කළේ. ඇත්තටම ඉරහඳ වගේ ඉරහඳ තුලින් මේ ජාතිය උසස්ය මේ ජාතිය පහත්ය මේ අය පෝසත්ය මේ අය දුප්පත්ය එහෙම කිසිම ભેදයක් නැතුව සූර්යා චන්දයා මේවා කටයුතු කරනවා වගේ තමයි පැවිදි ජීවිතය කියලා කියන්නේ. බොහෝ දෙනාගේ අර්ථ සිද්ධියේ පිණිස පරාර්ථ චර්යාවේ දෙන උත්තරීත ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. හැබැයි මේ මහා සංඝරත්නය මේ කරන සේවාව කුමක් සඳහාද? එදා මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 දී ලංකාවට වැඩම කරලා බුද්ධ ශාසනයේ මේ ලක්දෙරණ තුල පිහිටවල භික්ෂුනි ශාසනයේ භික්ෂු ශාසනයේ පිහිටවල උපාසක උපාසිකාවන් ඇති කරලා ඒගත් ලැබුණු බෞද්ධ ශිෂ්ටාචාරය ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර බුදු දහම අද දක්වාම සුරක්ෂිතව ආරක්ෂා කරගෙන ආවේ ඔබෙන් මගෙන් අබමල් රේණුක දෙයක් බලාපොරොත්තු නැතුව කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු නැතුව මේ උත්තරීතර මුර දේවතාවන් වහන්සේලා වශයෙන් එදා මෙදා තුල කටයුතු කළේ මේ මහා සංඝරත්නය. හැබැයි එය නොකලනම් ඔබටත් මටත් අද බුදුදහම ගැන කතා කරන්න මේ ලක්දෙරණ තුල පිහිටක් සරණක් ලැබෙන එකක් කිසිසේත්ම නැහැ. ඒට අවස්ථාව අපිට සලසලා දුන්නේම මහා සංඝරත්නේ. ඒ පිළිබඳව ස්වාමිනාසගේ චර්යාවෙන් මහා සංඝරත්නේ හැසිරෙන චර්යාවෙන් උන්වහන්සේලාගේ පරමාර්ථ තුලින් අපිට තේරෙනවා. ස්වාමිනාස අවසාන වශයෙන් මේ කොළොන්නාව පුරාණ විහාර වාසී එතකොට මෙහිත් වැඩ ඉන්නවා ස්වාමිනා. මෙහි වෙන කෙටියෙන් එහි වෙන වාර්ෂිකව වෙන පින්කම් මෙහින් ඒ ස්ථානයේ වෙන සේවාව ගැනත් කෙටියෙන් කතා කළොත් සම්පූර්ණයි. ඒ සම්බන්ධය මොකද්ද කියන එකත් එක්ක අතරම එක පැහැදිලි කරන්න ඕනේ නේද?
කොළොන්නාව පුරාණ විහාරස්ථානයේ ශ්‍රී මහා විහාරය කියලා කියන්නේ කොටිකාවත්තේ ශ්‍රී සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ වැඩ සිටපු තැන. මොකද මම විශ්වවිද්‍යාලයේ අවසන් වෙලා කොළඹ මහානාම විද්‍යාලයට වැඩම කළාම බාලුකාරාම විහාරස්ථානයේ කෙනෙක් ආසන වෙත ඒ කාලේ බෙල්ලන ඥානිමල මහානායක හාමුදුරුවෝ වැඩ සිටියි. बेलन यानी मल महानायक समीपे सियलु खाटीतु सिद्ध कले कोटे विशुद्धि हासी पांसल तमाय कोलोन्नाव तीन ये संबंध तावे मत तमाय कोलोन्नाव विहारस्थाने वेड मकले तीन वर्तमान कोलोन्नाव पुराण विहारस्थाने विहाराधिपति हासे कोलोन्नावे दम्मिक हामुदुरो तीन उन्हासे विशुद्धि हामुदुरु सियलु स्वामी हासे සාමූහිකව විහාරස්ථානයේ සිද්ධ වෙන සියලු ආගමික කටයුතු වලදී එවැගේම කටින මහා පින්කම ඇතුළු කොටගත් වෙසක් උත්සවය වෙනුවෙන් කරන ඒ සියලු පින්කම් වලදී බොහොම සාසනික හැඟීමෙන් යුක්තව සියලු කටයුතු කරන මොකද වර්තමාන වෙද්දී කොළොන්නාව කියලා කියන්නේ අන්‍ය ආගමිකයන් බහුල අන්‍ය ජාතිකයන් බහුල බහුවාර්ගික බහු ආගමික පරිසරයක් ඉතින් මේ එවැනි පරිසරයක කටයුතු කරනකොට ඒක බොහොම සියුම්ව සිද්ධ කරන්න ඕනේ මොකද ආගමක නාමයෙන් ජාතියක නාමයෙන් අපිට ගැටුම් හදා ගන්න පුළුවන් කමක් නැහැ ආගම ව්‍යාප්ත කරන්න. ඉතින් මේ සියලු දේ ඒ විහාරස්ථානයේ මුල්ගෙන කටයුතු කරන වගේ මේ හතර පෙරේ දායක පින්නතුන් ඒ අපිට මේ බොහෝ කාලයක වගේම මේ තියෙන ආර්ථික අපහසුතාව මැදත් इधान मेसियलू कटयुत सिद्ध करोदनात्मक अवसान वस्य स्वामी नंस मे टीवी दिदुल बौद्ध नालिका अभी टीवी दिदुल निर्मातृ पूज्यपाद नमक अवसर मालिकावेल असजी नायक स्वामी नंसे उपदेश अववाद अनुशासन पर्दितमय किसीम वाणिज्य परमार्थक नेतु मे दिदुल अरण कीन वेड सट्टान तुलिंग मे रटतुल मे रटट जातीट आगमट उदार मेहवरा सिद्धकरपु महायतिवरयान वहांसेला अपवत्तुनात उन्वहांसेलागे सुविशेषी पिनकां संबंधवेन उन्वहांसेलाटागे इम करनु एवगे मे एसे करमे वेड वर्तमाने वेड इन्न महायतिवरयान वहांसेला एवगेम सुदुसु स्वामीन वहांसेला मेम दिदुल अरण वेड सट्टानट वेडम करला सुदुसुकेने के मतक्कले वेन वेन पैतिने वे उन्नहांसेलागे बुद्ध शासने टातुल्वेला उन्नहांसेला कोच्चर कालेक वेड़े हीटियाद एवेनी तत्यान बालला में दिदुलारनट वेड़म करला उन्नहांसेलाट उपहार पूजावाक में सिद्ध कराने इतरक्ने वे सदहति दायके इन्नट में तुलिंग संग्यागे गुण मेनविंग खौद में महा संगरत्ने के उन्नहांसेला मनोद कराने उन्हांसेला सेवा मनोद उन्हांसेला आध्यात्म वटिनाकम वेडि वेडियें स्पर्शे करांड गैमुरिंग अवस्थाव सलसला दियमनिमि मे शासने रखगन्नट अवस्थाव सलसला दियम तो मे वेडि सटहाने मुख्य परमा मेहि वटिनाकम सारणस कोहमन दकिन अत्तटम ओबतुमा संधान कला वगेम मेवेनी एगैमक सिद्ध किरीम अतिशयम वटिनवा ओबतुमार सुदुसुई कियला කියපු කාරණයට මාතුල ලොකු එකගතතාවයක් තියෙනවා හේතුව වැරදිලා සමහර වෙලාවට වෛද්‍යවරු වෙච්ච වැරදිලා ඉංජිනේරුවරු වෙච්ච වැරදිලා අම්මලා තාත්තලා වෙච්ච අය වගේ වැරදිලා මහාන වෙච්ච අය ඉන්න පුළුවන් ඒ නිසා තමයි තුන්වෙනි ධර්ම සංගායනාවේදී ධර්මාශෝක රජතුමා එවැනි තීන්දුවක් අරගෙන 60,000ක් ශාසනය නිරපණි මාලිගාවල අස්සජී නායක හමුදුරෝ මේ ආයතනය ආරම්භ කිරීමේ පරමාර්ථයම මේ ලෝකයාට දහම් පිපාසය සංසිඳවන්න. එහෙම සංසිඳවන්න ගියාම සමහර තැනකදී අධ්‍යක්ීම් මතම උන්වහන්සේට අවබෝධ වෙන්නේ නැති මෙන්න මේ හිඩස මේ ශාසනය ඇතුලේ තියෙනවා. ඒ හිඩස සම්පූර්ණ කරන්න තමයි මේ දෙරණ අරණ දිදුල අරණ කියන වැඩසටහන නිර්මාණය කර. ඉතින් ඔබතුමා ආරාධනා කරේ මම පසු දවසක සිතුල්පව්ව විහාර සිතුල්පව් රාජ මහා විහාරාධිපති නායක හමුදුරෝ යටගල මහා පිරිවෙනේ ඒ කටයුතු ආදාහන අවස්ථාවට වැඩම කළා. ඉතින් දවස් කිහිපෙම මේ දිදුල මාධ්‍ය ආයතනය විසින් උන්වහන්සේ සම්බන්ධයෙන් කරපු ඒ වැඩසටහන තමයි දිගටම ප්‍රචාරය වුණේ. ඉතින් අපි හිතනවා
अपे नायक हामुद्रु हदपड़पु अम्मा ताता एवागेम गुरु दिमाउपिया नेतुलु तो बुतुमा लागे दिमाउपिया नेतुलु कोटे में सियलु दिनाटे का महापिंका मुगद अपे गोड़ा केवाई मिला जनगात्तर वाटी ने कम दाने में इनिसा मेवेनी वैदेशर रहान भूमा वाटी ने देवाल सहा अनागते यम केने कोटे में भिक्षु नहान से नमक पिलिबंद तोरतुरु अवश्य होती में වැඩසටහන් ඇතුලේ සියලු තොරතුරු ගන්න පුළුවන් කම තිරසයි ක උන්වහන්සේලාට කරන ගෞරවම සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වුණාම බැනරයට දාන්න ෆොටෝ එකක් නැහැ. ඒ උන්වහන්සේලා මහා සේවාවන් කරපු යතිවරයන් වහන්සේලා කොහෙවත්ම ඇගීමට ලක් වෙලා නැහැ. අර කොසෝ රජතුමා දකින සිහිනවල තියෙන තැනටම හැමෝම දුන්නට ගමේ පන්සලේ අවශ්‍යතාව සපුරන අය අඩුයිනේ. ඒ නිසා උන්වහන්සේ අනුශාසකත්වයන් දක්වලා ඔබතුමාලා ඇතුළු සියලු කාර්ය මණ්ඩලය මේ කැමරා ශිල්පීන් ඇතුළු මේ තිරේ පිටුපස මේ බොහෝ අය මේ කරන්නේ උදාරතර බුද්ධ පූජාවක්. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළා පූජාච පූජනීයානම් කියලා. එතකොට පිදී උත්තම් පුදණේක තථාගතයන් වහන්සේ මංගලයි කියලා දේශනා කළා නම් උනාසේ දේශනා කළ දේ සිදු කරන අපි නියම බුද්ධ පූජාවක් කරපු පිරිසක්වට පත් වෙනවා. සයි බුද්ධ පූජාව යානිසස අපේ නායකහරු ඇතුළු සමස්තයටම නිතティම්ම ලැබෙනවා කියන එකයි මගේ පැහැදිලි කිරීම. එහෙමයි. විශේෂයෙන්ම දිතුලාර්ණ වැඩසටහනට අප විසින් කරන ලද ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන වැඩම කරන්නට යෙදුණු කොළොන්නාව පුරාණ විහාර වාසී महानाम विद्यालय आचार्य विचित्र धर्म कथिक शास्त्रपति नमक अवसराय परम पूजनीय सीमलागुड दम्मिंद स्वामींद्रेन महंसेट अभी महद गौरव आशीर्वाद करणवा टीवी दिदुल बौद्ध नालिकाव्यं पै विशात्र पुराट विकाशन करण धर्म सन्वेदन कटयुत कुशल शक्तिया එවගේම ඔබ අප හැමදෙනාගේම సంతానවල ඇතුණු උදාර කුසල ශක්තිය බලමයි මේ තව බොහෝ කාලයක් මේ ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කරන්නට ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා ස්වාමින් වහන්සේ පැතු බෝධි ඥානයකට අනුව ඉක්මන් භවයකදී සුවසේම පිළිවෙත් ධර්ම සම්පූර්ණ කරලා සුවසේම චතුරාර්ය සත්‍ය ප්‍රතිලාභී පිණිස උතුම් පාරමී ශක්තියක් වේවා කියලා අපි මහත් ගෞරවයෙන් ආශිර්වාද කරනවා සදැහැති ඔබට අපි සිහිපත් කරන්නේ මහා සංඝ रत्ने सैम अवस्थावकम पेरमुने तबागन प्रमुखस्थाने तबागन शील समाधि प्राज्ञाकिन त्रिशिक्षावंगेन पेलगेसेमिन ओबट अंतिम मुहूर्त दाक्वाम कटयुतु करन्नट मे तुलिन उतुम शक्तियक् लभेवा किन उतुम प्रार्थनावें दिदुलार्ण वेडसटहन मेतके निमावट पत्करनवा ओब हेम देनाट तेरुवन सरण प्रार्थना करमि।